පාර්ලිමේන්තුවේ මුළු දවසම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කාලය හුඟක් වැය කරේ තිබුණු විවාදයේ ඒක පාක්ෂිකව එක් පක්ෂයක් නැතුව ඒගොල්ල විතරක් උදකලාවේ තනි පිට්ටනියක ඒගොල්ල සෙල්ලම් කරනවා මම දැක්කා. පාර්ලිමේන්තුවේ නැති මාව ඒගොල්ලන්ගේ ක්‍රීඩා භාණ්ඩයක් කරගෙන තිබෙනවා මම දැක්කා ඒගොල්ලන්ගේ කතාවල. මගේ දියණිය ලියූ පොතක් ජනාධිපති තාත්තා කියන අද පාර්ලිමේන්තුවේ බොහෝ සාකච්ඡාවට ලක් වුණා. ඒ පොතේ තියෙන්නේ රාජපක්ෂ පාලනයේදී මම මුහුණ දුන් අභියෝග කම්කටොළු සහ හිත්වේදනා සමග මම පොදු අපේක්ෂකයා වීමේ තත්ත්වය දක්වා. එක්සත් ජාතික පක්ෂයේ අද පාර්ලිමේන්තුවේ මම නොමැති තැනක හුදකලා පාර්ලිමේන්තුවක ඒක පාක්ෂිකව ඒ දැඩි ලෙස මාව විවේචනය කළ මගේ දියණිය ලියූ පොත බොහෝ අය කියවමින් කළ කතාවලට මම මේ කතා කළ සෑම කෙනෙකුටම කියනවා කලබල වෙන්න එපා. ජනවාරි මාසේ මම තවත් පොතක් පිට කරනවා රනිල් සමග අසාර්ථක දේශපාලන දීගය කියලා එකක්. ඒකත් කියවන්න කියලා මම ඒගොල්ලන්ට කියනවා ජනවාරි මාසේ ඉතර. ඒකයි මම කිව්වේ මං උඩුගම් බලා පීනනවායි කියලා. රට වෙනුවෙන් මට ඉතිරි වී තිබෙන්නේ අහිමි වෙන්න කාරණා දෙකක් විතරයි. ඒ කාරණා දෙකට මම ලෑස්ති සූදානම්. අද දවසේ මාව නරක මිනිහෙක් විදියට පෙනෙන අයට හෙට දවසේ නැත්නම් අනාගතේ මාව හොඳ මිනිහෙක් විදියට පෙනේවි කියලා මම විශ්වාස කරනවා. මේ සටනේදී මට නැති වෙන්න දෙකයි තිබෙන්නේ. ඒ දෙකෙන් එකක් හෝ ඒ දෙකම බාර ගන්න මම මගේ හිත බොහොම සතුටින් හදාගෙන දියේ. මට නැති වෙන්න තියෙන දෙකින් එකක් මගේ තනතුර ජනාධිපති ධූර. අනික මොකද්ද මගේ නැති වෙන්න තියෙන්නේ? අනික නැති වෙන්න තියෙන්නේ මගේ ජීවිතය. මේ දෙකෙන් එකක් නැති වෙන්න පුළුවන් නැත්නම් දෙකම නැති වෙන්න පුළුවන්. ඉතිහාසයේ මිනිස්සු රටවල් හදන්න සටන් කරලා තියෙන්නේ එහෙමයි. මේ සටනේ මම තනි වෙන්නේ නැති බව මම දන්නවා. මම විශ්වාසය තියන්නේ දේශපාලකයන් කෙරෙහි නෙවෙයි. මම විශ්වාසය තියන්නේ හෙට දවසේ හොඳ රටක් හදන්න ඒ අහිංසක මහා ප්‍රාර්ථනාවන් තිබෙන මේ රටේ පොදු මහජනතාව කෙරෙහි මම විශ්වාසය තියන්නේ.